කයට පොඩි වෙහෙසක් අපහසුයක් දැනුනහම මේ මේ මධ්‍යසාර ගන්නවා කියන රටාවට පුද්ගලයා හුරු වෙලා තියෙනවා. ඒකට හේතුවකුත් තියෙනවා. ඒකට හේතුවක් තමයි අපි දවසපතා මහන්සි වුණාම අපේ මාංශ පේශිවල ලැක්ටේට් කියන හෝමෝනය මේ මාංශ පේශිවල ඇති වෙනවා. එතකොට මාංශ පේශි වෙහෙස කරයි. ඉතින් මේකට මේගොල්ලෝ හොයාගෙන තියෙන ක්‍රමවේදී මේක තමයි. නමුත් මේකේ තියෙන භයානකම තත්ත්වය තමයි ඇල්කොහොල් දිගින් දිගට ගන්නකොට මේක දුහෘතභාවයට පත් වෙනවා. ඇබ්බැහි වීමකට පත් වෙනවා. දැඩි මානසික ආතතියකට පීඩාවකට ලක් වෙන පුද්ගලයන් සමහර වෙලාවට මානසික අවපීඩනයට ලක් වෙන්න පුළුවන්. ඒ අවපීඩනේ ලක් වුණාම මේගොල්ලන්ගේ සිරිත තමයි පිරිසිදුකම නැහැම ඒ වගේ දේවල් වලින් සම්පූර්ණ ඈත් වෙනවා. ක්ලමතේට ලක් වුණාම පුද්ගලෝ ඒ තත්ත්වයට වැටෙනවා. මොකද එයාට අර ඔක්කොම නිකන් එපා වෙලා වගේ නිකන් බොහොම අපහසුතාවෙන් ඉන්නේ එතකොට. අර මනස තුල ඇත්තටම සතුටක් හොඳ නැවුම් භාවයක් ඇති වෙන්න ඕනේ. පිරිසිදුකම මේ වගේ දේවල් ගැන හිතලා දැනිලා එහෙම ඉන්න. ඉතින් අර එහෙම එන්නේ නේ අර වගේ පීඩාකාරී ස්වභාවයක් නිරන්තරයෙන් අත්විඳිනකොට. අයිබෝවන් ඔබ අප අදත් යලි අහමු වෙනවා රන්ගිරි ශ්‍රී ලංකා රූපවාහිනිය ගෙනෙන මානසික සෞඛ්‍ය පිළිබඳ වැඩසටහන සම්භාවනා තුලින්. අදත් මේ වැඩසටහනට අප ආරාධනා කළේ නාරම්මල මින්වැද මැදිය මනෝ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මානසික රෝග පිළිබඳ දේශීය වෛද්‍ය MCS මාර්සිංහ මහත්මයාට. වෛද්‍යතුමනි ඉතාමත් සාදරයෙන් අප ඔබව පිළිගන්නවා. අයිබෝවන්. අයිබෝවන්. පහුගිය සති කිහිපය පුරාම අපි කතා කළේ ක්‍රමත පාලනය පිළිබඳ. ක්‍රමතයට ලක්වෙච්ච කෙනෙක් කොහොමද මේ ක්‍රමතය පාලනය කරගන්නේ, ඒ සඳහා කළ යුතු කරුණ මොනවාද කියන එක පිළිබඳව තමයි අප පසුගිය සති කිහිපය පුරාම සාකච්ඡා කළේ. දැන් මේ වැඩසටහන අලුතින් නරඹන කෙනෙකුට අපි මං හිතන්නේ කෙටියෙන් පැහැදිලි කළොත් හොඳයි මොකද්ද මේ ක්‍රමතය කියන්නේ කියලා. දැන් ඉංග්‍රීසියෙන් මං හිතන්නේ ස්ට්‍රෙස් කියන වචනය තමයි අපි ක්‍රමතය කියලා කියන්නේ. කිසියම් උත්තේජනයකට පුද්ගලයෙක් දක්වන කායික මානසික සහ චිත්ත වේගාත්මක ප්‍රතිචාරය තමයි ක්‍රමතය කියලා කියන්නේ නේද? එතකොට මේ ප්‍රතිචාර එක එක පුද්ගලයා එක එක විදිහට දක්වනවා. එකම කාරණයක් සම්බන්ධයෙන් නේ දක්වනවා. කොහොම හරි මේක නිසා යම් මානසික ආතතියකට නැත්නම් ක්‍රමතයකට පත්වන තැනැත්තෙක් කොහොමද මේ ක්‍රමතය පාලනය කරගන්නේ කියන කාරණය පිළිබඳව තමයි අපි පසුගිය සති කිහිපය පුරාම කතා කළේ. පසුගිය සතියේ අප වැඩසටහන අවසන් කළේ මේ ක්‍රමත පාලනයට ආහාරවලත් යම් වැදගත්කමක් තියෙනවා කියන කාරණේදී. මෙතනදී ඔබ කිව්වා විශේෂයෙන් ජලය පානය කිරීම ඉතාමත් වැදගත් කියලා. ඒ වගේම ඔබ කිව්වා මේ කෝලා වර්ගයේ බීම ක්‍රමතේ වැඩි කරවන සාධකයක් නේද? ඔව්. අපි මං හිතන්නේ එතනින් ඔබට යම්. ඔව්. ඇත්තටම දැන් ඔය ආහාර පාන හරි වැදගත්. ආහාර පාන ඇත්තටම ක්‍රමතේ කලමනාකරණය කිරීම කියන කොටස වගේම අපේ ජීවිතේ යහපැවැත්මක් තියෙනවානේ. ඔව්. ජීවිතේ හොඳ වැදගත් පැවැත්මක් තියෙන මේ පැවැත්ම පවත්වාගෙන යන්නත් යහපත් ආහාර තෝරා ගැනීම ඒක අතීතයේ ඉඳලම අපේ තිබ්බ දෙයක්. ඒ යහපත් ආහාර තෝරා ගැනීම අපිට හරි වැදගත් වෙන දෙයක්. ඉතින් අර ක්‍රමතකාරී තත්වයක් හෝ නැත්නම් අපි අධික වැඩ කටයුතු මේ යම් යම් දේවල් එක්ක අපි හරි වේගයෙන් දුවන සමාජයක අපි ජීවත් වෙන්නේ. ඔව්. ඒ දුවන සමාජයක එක්ක ආහාර පාන පිළිබඳ මිනිස්සු දක්වන උනන්දු හරි අඩුයි. ආහාර වලට ඇත්තට මුල් තැනක් දෙන්නේ නැහැ. ඒක තමයි පළවෙනිම කාරණේ. ඔව්. ඒත් අපි යහපත්ව ජීවත් වෙන්න ඕන නම් පළවෙනියෙන්ම කායික සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ කායික සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙනකොට සුදුසු ආහාර පාන තෝරා ගැනීම තමයි වැදගත් වෙනවා. අපි අද දැකලා තියෙනවා කාර්යබහුල සමාජය තුළ ගොඩාක් අය පුරුදු වෙලා තියෙන මේ දකින්න ආව මේ ඔය කඩවලට පැනලා ඔය පාම් පිටි වලින් හදපු පාම් පිටි ගුලි ගිල දාන එකනේ අපේ සිරිත තියෙන්නේ. ඔව් ෂෝට් ඉට්ස් කියලා කියන්නේ ෂෝට් ඉට්ස් කියන්නේ ඕකනේ. මම ඔය වචනේ පාවිච්චි කරන්නවත් නැහැ. ඉතින් එතකොට දැන් මේවා වාහනේ යද්දිත් නේ හිටගෙන යද්දිත් ඔය බස් වල යද්දිත් හිටගෙන කාලා බීලා දුවගෙන යනවා. එතන මේ කාර්යබහුලත්වයත් එක්ක තියෙන දෙයක් ඒක. ඔව් ඒතරම තියෙනවනේ මේ ක්ලමතකාරී භවයේ ලක්ෂණේ. ක්ලමතයයි මේකයි දෙකකට සම්බන්ධයි එතකොට. ඒත් අපි ඒ වාගේ වේලාවකදීවත් අපි ගන්න ආහාර ඇත්තටම ගුණාත්මක වෙනවනේ ශරීරට හරි වැදගත් වෙනවනේ. දැන් අපි දන්නවා පැහැදිලිව ලංකාවේ තියෙන රුධිරයේ සීනි අන්තර්ගත නැත්නම් දියවැඩියා ප්‍රමාණය එන්න එන්න වැඩි වෙමින් පවතිනවා. අනිකුත් රෝග ප්‍රමාණය වැඩි වෙනවා. කොලෙස්ටරෝල් ප්‍රමාණය එන්න එන්න වැඩි වෙනවා. රුධිර පීඩනය එන්න එන්න වැඩි වෙනවා. ඉතින් මේවා බෝ නොවන රෝග ගණයේ සනීපයන් ඉන්නෙන් වැඩි වෙන ප්‍රමාණයක් රටේ පේනවා. ඒකට එක හේතුවක් තමයි අර අපි ජීවත් වෙන පරිසරය හා ක්ලමතකාරී තත්වයන් හා තෝරා ගන්න ආහාර පුරුදු වල ඇත්තටම වැරදි පුරුදු වල තියෙන රටා.
ඒවගේම දැන් අපි දකින්න ඕනි අපි ආහාර වට්ටෝරුවක් ගෙදරක සකස් කරන්නේ කොහොමද විශේෂයෙන් අපේ දරුවන් විශේෂයෙන් දරුවන් ගැන හිතන්න ඕන මේ තැනදී ඔව් අපි දැන් ඔබ ඔය මේ දියවැඩියාව පිළිබඳව කතා කරනකොට දැන් ඇත්තටම දියවැඩියාව වැළඳෙන දරුවන්ගේ සංඛ්‍යාව දිනෙන් දින වැඩි වෙනවායි කියලා වාර්තා පෙන්නනවා ඒතර හේතුව තමයි දරුවා එන්නේ නිස්තුලභාවයට ලක් වෙනවා දැන් ක්ලමතේ එක විශේෂ ලක්ෂණයක් තමයි ස්ථූලභාවයට ලක් වෙන එක දරුවන් ස්ථූලභාවයට ලක් වෙනවා ඉතින් දරුවන් ස්ථූලභාවයට ලක් වෙන්න හේතුව තමයි දරුවන්ට අධික මේ ආහාර පාන හා පෝෂණයකක වැඩි වෙනවා දරුවන් ව්‍යායාම වලට යන්නේ නැහැ ඒක තමයි පළවෙනි දේ ඔව් පෝෂණය වැඩි වෙනවා කියලා කියන්නේ ඒකත් ඇත්තටම මම හිතන්නේ මේ නිසි පෝෂණයක් නෙමෙයි නිසි පෝෂණනේ සීනි පිටි තෙල් ඔව් සීනි පිටි තෙල් මේ ටිකනේ වැඩි වෙන්නේ ඉතින් මේක ආහාරයක් නෙමෙයිනේ මේක අවශ්‍ය වෙන ශක්ති එකකයක් ශරීරයේ වෙහෙසලා වැඩ කරනවා නම් ඒකට අවශ්‍ය නැහැ අතීතයේ ආයිට අපිට ශක්ති එක කොන වුණා කට්ටිය හොඳට වැඩ කරා මහන්සි වුණා ඒ අධික කැලරි ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්න ඕන නිසා තමයි සීනි පිටි තෙල් ගොඩක් ආහාරට එකතු වුණේ කාබෝහයිඩ්‍රේට් ආශ්‍රිත ආහාර දැන් ඇත්තටම අපේ අය කය වෙහෙසලා කරන ප්‍රමාණය එන්නෙන් අඩු වෙමින් යනවා ඒ ඒ හේතුව නිසා ආහාර තෝරා ගැනීමේදී ගොඩක් සැලකිලිමත් වෙනවා අපි අතීතයේ ඉඳලම අපේ රටේ පුරුද්දක් තමයි ආහාර තෝරා ගැනීමේ තියෙන ප්‍රමාණාත්මක බව අපි ඔකට කියන quality and quantity කියලා. quality කියන්නේ ගුණාත්මක භාවය. quantity කියන්නේ ප්‍රමාණාත්මක භාවය. ඉතින් අපි පුරුදු වෙලා තියෙන ලොකු බත් පිඟානක් ගන්න. ලොකු පාංකක් ගන්න. එහෙම තමයි පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් නමුත් මේකේ අන්තර්ගත වෙන්න ඕන ගුණාත්මක භාවය. අතීතයේදී ඒක හරි ගියා වෙන්න පුළුවන්. ඔව්. හැබැයි අතීතයේත් ඔය ආහාර වේල තුල හොඳ ගුණාත්මක භාවයක් තිබුණා. දැන් අද වර්තමානයේ වෙලා තියෙන්නේ කාබෝහයිඩ්‍රේට් නැත්නම් මේද සීනි ප්‍රමාණය වැඩි වෙන අතරතුර පෝෂණ ඒකකයන් නැත්නම් ශරීරට අවශ්‍ය කරන ඇමිනෝ අම්ල නිෂ්පාදනය කරන ආහාර ප්‍රමාණය ගන්න ප්‍රමාණය හරි අඩුයි. දැන් ඔබ කියන්නේ ඔබ දැන් මේ මව්වරුන්ට කියන්නේ දැන් හුඟක් මව්වරු කියන කතාවක් නේ දැන් මේ දරුවා කන්නේම නැහැ. බොහොම ටිකයි මෙයා කන්නේ කියන කාරණේ. ඔව්. ඔබ කියන්නේ මේක එහෙම එසේ විය යුතු නැහැ නේ. දරුවා ටිකක් කෑවත් කමක් නැහැ. දරුවා ටිකක් කෑවත් කමක් නැහැ. ගුණාත්මක වෙන්න ඕනේ. ගුණාත්මක ආහාරයක් වෙන්න ඕනේ. නමුත් දරුවට පුරුදු වෙලා තියෙන්නේ සමාජයේ වෙන අපි විසින් භාවිතා කරන්නා වූ මේ සරෝපිත්තල ආහාරනේ පුරුදු වෙලා තියෙන්නේ. අපි මාධ්‍ය ආහාර අපි දකින්නා වූ ආහාර වලට මේගොල්ලෝ ප්‍රිය කරනවා. ඒතර ඒ වගේ දේවල් දරුවගේ පැත්තෙන් හරි සාධාරණයි. නමුත් දරුවට මේ ගුණාත්මක භාවය කියලා දීම තමයි වැදගත් වෙන්නේ. ඒක හරි වැදගත්. දැන් ක්ලමතකාරී තත්ත්වයකට පුද්ගලයෙක් පත් වෙලා නිරන්තරයෙන් දීර්ඝකාලීන ක්ලමතයකට ආතතියකට පත් වුනොත් ඉස්සල්ලාම සිද්ධ වෙන දේ තමයි යාගේ ගැස්ට්‍රයිටිස් නැත්නම් මේ අම්ල පිත්ත ස්වභාවය වැඩි වෙනවා. ඒතර වෙන්නේ ආහාරවල අපි ඊළඟට තෝරා ගන්න දේවල් ගැන හරි සැලකිලිමත් වෙන්න ඕනේ. පළවෙනි දේ. ඔව් ඒ කියන්නේ අර රෝගී තත්ත්වය තවත් උග්‍ර වෙනවා. වෙන උග්‍ර කරන ආහාර සමහර විට අපි පාවිච්චි කරනවා. ඔව් ඇත්තටම අපිට ගන්න තියෙන්නේ ඔය පාම් පිටි සහ තෙල් ආශ්‍රිත ආහාරනේ ගන්න තියෙන්නේ. ගත්ත ගමන් මේ තත්ත්වය ගොඩක් වැඩි වෙනවානේ. අන්න එතනයි මේ ගැටලුව තියෙන්නේ. දැන් එතකොට ඒ ආහාර ගැන සැලකිලිමත් වෙන විශේෂයෙන් අපි අර කීව කෝලා වර්ගයේ ආහාර ගන්න එපා කියලා අපි කියන්නේ. ඒවා බීම වර්ග ගන්න හොඳ නැහැ කියලා කියනවා. ඒ වගේම තමයි අපි කෝපි බොන එක අපි තිබුණා මෑත කාලේ ඉඳලා. නමුත් කෝපි දිගින් දිගට බොනවා නම් ඒ ගැන සැලකිලිමත් වෙන්න කියලා තමයි කියන්නේ. ආ ඒ කියන්නේ නිතිපතා කෝපි පානය ඔව් හොඳ නැහැ. ඇත්තට හොඳ නැහැ. මොකද ඒකේ තියෙන කැපේන් කියන කොටස ටිකක් මේ ක්ලමතකාරී තත්ත්වයෙන් පීඩා විඳින කෙනෙකුට ඒක ටිකක් එච්චර හොඳමදි. හා මස්වල තෝරා ගැනීම සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ කියන්නේ මස්වල රතු මස්. රතු පාට මස් වර්ග. ඒ තෝරා ගැනීමේදී සැලකිලිමත් වෙන රතු පාට මස් ආහාරයට ක්‍රමතකාරී තත්ත්වය තුළ පත් වෙලා ඉන්න පුද්ගලයෙකුට පීඩනයක ඉන්න තත්ත්වයේ ඉන්න කෙනෙකුට එච්චර යෝග්‍ය නැහැ කියලා තමයි විද්‍යාඥයෝ ඒක සඳහන් කරන්නේ. අර ඒ දේවල් ගැන සැලකිලිමත් වෙන විශේෂයෙන් පත්ති ආහාර රටාවක් අපි අතීතයේ ඉඳලා අපිට තිබුණා. පත්ති ආහාර රටාවක්. මේ පත්ති ආහාර රටාව පිළිබඳව අපේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව MOH නැත්නම් ඔය අපේ ප්‍රාදේශීය සෞඛ්‍ය කාර්යාලය මේ හැම තැනම දැනුවත් කරලා බෝඩ් ගහලා මේ ඔක්කොම කරලා තියෙන මව්වරුන්ට උගන්වනවා. අපි ඉස්කෝල පන්තිවලත් උගන්වනවා සමබර මේ සමබල ආහාර වේරක් කොහොමද තෝරගන්නේ කියලා. නමුත් ඒවා පොතට පමණයි සීමා වෙලා තියෙන්නේ. පොතට පමණයි තියෙන්නේ ඒවා. ළමයි විභාගයට උත්තර ලියන සමබල ආහාර වේලක අන්තර්ගත යුතු කරුණු මෙන්න මේවා කියලා. නමුත් දරුවා ගෙදර ගිහිල්ලා ගන්න පාන් පිටි ගුලියක් විතරයි. ඒකයි තත්ත්වය. ඉතින් ඇත්තම අර රටේ ඉතින් මේවා අපි දකින්නත් ඕනේ, අපි අවබෝධ කරගන්නත් ඕනේ වැඩිහිටියන් විදිහට අපේ දරුවන්ට කියා දෙමින් මේ පරිසරය සකස් කරන්නත් ඕනේ. එතකොට තමයි මේ தত্ত্বය ඇත්තට වෙනස් වෙන්නේ. අනිත් එක තව එකක් තියෙන අපේ රටේ ආහාර නිෂ්පාදනය හා පාරිභෝගිකයට ලබා දීමේදී කවදාකවත් ගුණාත්මක භාවයක් පිළිබඳ සංකල්පයක් නැහැ.
එක කනගාටුවට කරුණක් අපි නිතර නිතර වාර්තා වෙන තත්ත්වයන් තියෙන ගුණාත්මක නැහැ ආහාරවල ඒ ගුණාත්මක භාවයක් ගැන හිතන්නේ අන්න ඒ වගේ දේවලුත් මේකේ තියෙනවා නමුත් සෞඛ්‍ය සම්පන්න ආහාර වේලා පිළිබඳ සකස් කිරීමේදී කොළ මිශ්‍රිත ආහාර ද මේ මේ පලා වර්ග මේ ගොඩක් දේවල් අවශ්‍යයිනේ මේවට දැන් අපිට ඕන වෙලාවක වෛද්‍යවරයෙක් අපිට ගියොත් බටහිර වෛද්‍යවරයා හෝ වේවා පෙරදිග වෛද්‍යවරයා හෝ වේවා දැන් අපි ඔය මේ අම්ල පිත්තේ නැත්තම් ඔය ගැස්ට්‍රයිටිස් වගේ තත්ත්වයක් තියෙන ලාවක අපි ගන්න කියන්නේ කොලා ආහාර ප්‍රමාණය ඉලවුලු ප්‍රමාණය ගොඩක් වැඩියෙන් ගන්න කියලා අපිට කියන්නේ. ඒ කියන්නේ ඒකේ ගුණාත්මක භාවයක් තියෙන නිසා. අනේ මේ වගේ කරුණු හරි වැදගත් වෙනවා. ඉතින් ඒ ආහාර වාන වටෝරුව සකස් කර ගැනීමේදී. ඔව්. දැන් මේක මේ කුඩා දරුවන් විතරක් නෙවෙයි මං හිතන්නේ දැන් ක්‍රමතියට පත් වෙන වැඩිහිටියන්. ඔව්. ට පවා ඒ ආහාර ඔය ඔබ කියන තත්ත්වයේ ආහාර වැදගත් වෙනවා. වැදගත් වෙනවා. ඔව්. දැන් ඊගාවට වෛද්‍යමනේ දැන් සමහරු පුරුදු වෙලා ඉන්නවා මේ අද ටිකක් වැඩිපුර මහන්සි වුණා. ඔව්. ඒ නිසා මේ අර මධ්‍යසාර ටිකක් පාවිච්චි කරාට වරදක් නැහැ කියනවා. නිකන් අර ඇඟේ මහන්සිය යන්න කියලා එහෙමත් කියනවනේ. ඔව්. දැන් ඔය මධ්‍යසාර කියලා කියන්නේ බරපතල ගණයේ රසායනික ද්‍රව්‍යයක්නේ. ආහ බරපතල ගණයේ රසායනික ද්‍රව්‍යයක්. දැන් මේක ලස්සන වැඩි මෙහෙමයි. දැන් අපිට වෛද්‍යවරයෙකුගෙන් නිශ්චිත තුණ්ඩුවකින් තොරව ඖෂධයක් ලබා ගන්න බෑනේ ෆාමසියකින්. ඔව් ලබා ගන්න බෑ. නමුත් මේ රසායනික ද්‍රව්‍යය කිසිම වෛද්‍යවරයෙකුගේ අනුමැතියකින් තොරව ඕන වෙලාවක අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් මේක බෙහෙතක් නෙවෙයි. අන්න හරි. ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. බෙහෙත්වල අන්තර්ගත රසායනික ද්‍රව්‍ය වගේම බරපතල විදිහේ සංයෝගයක් තමයි මේකෙත් තියෙන්නේ. මධ්‍යසාර. මධ්‍යසාර. ඉතින් මේ මධ්‍යසාර සංකල්පය අපේ රටවල් වල හා මේ භාවිතා කරන ක්‍රමය සම්පූර්ණයෙන්ම වැරදි. ඉතින් මේක මොන ක්‍රමයකින් හෝ අවාසනාවකට අපිට හුරු වෙච්ච දෙයක් මේක. ඉතින් නමුත් අද අපි පැහැදිලිව දකින දේවල් තමයි මිනිස්සු මේවා උත්සවයක්, ප්‍රිය සම්භාෂණයක්, දැන් දාන ගෙදර, මල ගෙදර මේ හැමතැනටම මේක දැන් යනවනේ මේක. ඉතින් මේ වගේ වෙනම රටාවක් තියෙන ඉතින් මේක සමාජය තුල ගොඩනැง වෙලා තියෙන සංස්කෘතියේ ප්‍රධාන ඒකකයක් මේක. එහෙම තමයි තත්ත්වය. දැන් මේ තත්වයන් මෙහෙම ක්‍රියාත්මක වෙන අතරතුර අපිට පැහැදිලිව පේනවා පුද්ගලයන් මේ තත්ත්වර දක්වන නැඹුරුතාවය ගොඩක් වැඩි. අර ඔබ මතක් කරා වගේ දැන් මනසට කායට පොඩි වෙහසක් අපහසුයක් දැනුනහම මේ මේ මධ්‍යසාර ගන්නවා කියන රටාවට පුද්ගලයා හුරු වෙලා තියෙනවා. ඒකට හේතුවකුත් තියෙනවා. ඒකට හේතුවක් තමයි අපි දවසපතා මහන්සි වුණාම අපේ මාංශ පේශිවල ලැක්ටේට් කියන හෝමෝනය මේ මාංශ පේශිවල ඇති වෙනවා. එතකොට මාංශ පේශි වෙහෙස කරයි. ඉතින් මේකට මේගොල්ලෝ හොයාගෙන තියෙන ක්‍රමවේදය මේක තමයි. නමුත් මේකේ තියෙන භයානකම තත්වය තමයි ඇල්කොහොල් දිගින් දිකට ගන්නකොට මේක දුහෘතභාවයට පත් වෙනවා. ඇබ්බැහි වීමකට පත් වෙනවා. ඉතින් මේක සනීප කරන්න බෑ. මේක අසනීපයක් බරපතල විදිය. ඒකට වෙනම ප්‍රතිකාර ගත යුතු දීර්ඝකාලීන ප්‍රතිකාර ගත යුතු අසනීපයක්. තරද අපි දැකලා තියෙන ක්ලමතකාරී හා මානසික ආතතීන් වලට පත් වෙන පුද්ගලයන්ගෙන් 80% 90%කට වැඩි ප්‍රමාණයක් මේ මද්ද්‍රව්‍ය නැත්තම් මේ වගේ දේවල් වලට ඇබ්බැහි වෙන ප්‍රමාණය ගොඩක් වැඩි. ඒකේ හේතුවක් තියෙන මානසික නැඹුරුතාවයකුත් තියෙනවා. හේතුව ඒ මද්ද්‍රව්‍ය ක්‍රියාත්මක වීමේදී මොළය තුල ඒ වෙලාවට දැනෙනා වූ මේ తాවකාලික ලිහිල්භාවය ඒගොල්ලෝ පාවිච්චි කරනවා මේ සියලු ප්‍රශ්න විසඳා ගැනීමට තියෙන හොඳ විසඳුමක් විදියට. අනිතක මේවා සමාජය තුළ පුරුද්දෙන් ඇති වෙන දේවල්. ගොඩක් වෙලාවට පුරුදු නිසාම තමයි ඇති වෙන්නේ. සමාජ රටාව තුළින් ඇති වෙන්නේ. ඉතින් මේ හේතු නිසා මේවා ගොඩක් ශීඝ්‍ර ව්‍යාප්ත වෙන ප්‍රමාණය පේනවා. විශේෂයෙන් සමාජය. දැන් මේ 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 ව්‍යාප්ත වීම මේක ඇත්තටම මේක හොඳ පුරුද්දක් නෙවෙයිනේ මේක. මේක හොඳ පුරුද්දක් නෙවෙයි. ඔව්. හොඳ පුරුද්දක් නෙවෙයි. ඉතින් හොඳ පුරුද්දක් නොවුනත් කොච්චර සෞඛ්‍ය වශයෙන් හානි වුණත් දැන් අපි වෛද්‍ය විද්‍යාත්මක හා ආණ්ඩුවේ තියෙන ආදායම් එක සංසන්දනය කරලා බලපුවාම මේ ඇල්කොහොල් නැත්තම් මේ මද්‍යසාර ගැනීම නිසා අපේ රටට වෙන හානිය ඉතාමත්ම බරපතලයිනේ. රටට වෙන හානිය ඉතාමත්ම බරපතලයි. පුද්ගලයාගේ ජීවන කියන්නේ ජීවත් වීමේ කාලය අඩු වෙනවා. ජීවිත අපේක්ෂාවන් අඩු වෙනවා. ශක්තිය පිරිහෙනවා. හා පුද්ගලයාගේ බුද්ධිය හා කුසලතාවයන් පිරිහෙනවා.
නිර්මාණශීලී භාවය පුද්ගලයන් අඩු වෙනවා. ඉතින් මේ මේවා පිනිපිනි තමයි අපි මේක කරන්නේ. ඒ විතරක් නෙමෙයි මේ තත්වයන් නිසා අසනීප වුණාන් පස්සේ අසනීප වෙන්නේ ශාරීරික සියලුම අභ්‍යන්තර පද්ධතීන්. ඔව් මේක එක ඉන්ද්‍රියයකට බලපාන බලපානවා නෙමෙයි. මොළයේ ඉඳලා මුළු ශාරීරික පද්ධති 9ක් දෙනවා. ඒත් 9ටම බලපානවා. ඉතින් නැමුනම් බලපාපුවාම ඒකට සම්පූර්ණම අපි අපේ ආරෝග්‍ය ශාලාවේ ඉන්න සියලුම වෛද්‍යවරයාගේ ඉඳලා සියලුම ඖෂධ වර්ග මිලියන් ගණන් වලින් මහා වැඩි මුදලකින් ගෙන්නලා අපි මේ ප්‍රතිකාර කරන්න ඕනේ. එතනින් මේ කරන වියදම දැන් මධ්‍යසාර විකිණීමෙන් ලාභයක් ලබනවා. හැමදාම ඉතින් මේක ගනුදෙනු වැඩි කරනවා, මේ වටය කරන බදු වැඩි කරනවා. බදු වැඩි කරා කියලා කවදාකවත් බීමේ දශමයක්වත් අඩුවීමක් වුනේ නැහැ. ඉතින් බොන ප්‍රමාණය වැඩි වෙනවා. බදුත් වැඩි කරනවා, බොන ප්‍රමාණයත් වැඩි වෙනවා. ඒ දෙක තමයි සාමාන්‍ය සිද්ධ වෙන්නේ. ඔව් හොඳයි වෛද්‍යතුමනි, අපි සම්බන්තා මැදිරියට ගිහිල්ලා යලි මේ සාකච්ඡාවට අවතින්න. දැන් මධ්‍යසාර පාවිච්චිය පිළිබඳව අපි කතා කරේ. දැන් මත්ද්‍රව්‍ය ගැන නම් ඒක අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. මත්ද්‍රව්‍ය කොහොමත් හානි කරයි, මත්ද්‍රසාරය හා සමානවම මත්ද්‍රව්‍යත් හානි කරයි සිරුරට කියන කාරණේ නේද? එතකොට දැන් ওই මත්ද්‍රසාර යම් යම් ඖෂධ වලට පාවිච්චි කරනවා නේද? විශේෂයෙන් ඔබේ ওই ආයුර්වේද ඖෂධ වල. ඖෂධ වලට පාවිච්චි කරනවා. ඒක ඒකේ යම් ප්‍රමිතියක් තියෙනවනේ. ඒ මත්ද්‍රසාර එකක ප්‍රමිතියක් තියෙන බටහිර ඖෂධ වලත් ඒක පාවිච්චි කරනවා. ඒක ඖෂධයක් නේද කොට ඒක? මේ සමාජය තුළ පාවිච්චි කරන මේ සමාජය තුළ තියෙන සුහදතාවය සඳහා වැඩි කරන මේ මේ බීමක් නෙවෙයිනේ. සුහදතාවය නම් වැඩි වෙනවයි කියන්නේ බෑ සමහර විට. ඒගොල්ලෝ එකට මධ්‍යසාර බීලා මරාගත්ත අවස්ථාවක් නෑ. මම එහෙම අදහස් කළේ දැන් අපි උත්සව අවස්ථාවන් වලට ඉතින් මේක මේ නැතුවම බැරි තත්ත්වයක් නේ තියෙන්නේ. ඒ නිසායි මම එහෙම සඳහන් කරේ. දැන් කොහොමත් මේක බීවන් පස්සේ මිනිස්සුන්ගේ මානසික මට්ටම සෞඛ්‍ය මට්ටම සියල්ල පිරිහෙනවා. ඉතින් අපි දැකලා තියෙන බොහොම වැදගත් විදිහට යන මහත්තුරු නොන මහත්තුරු දරුවොත් එක්ක ගිහිල්ල වෙලා අන්තිමට මේ අඳුම් පැළඳුම් ගලවාගෙන දාගෙන බීගෙන ජරා වෙලා තමයි එළියට එන්නේ. ඉතින් ඒක තමයි මේ සාමාන්‍ය ස්වභාවය. කෙසේ නමුත් මේවා සමාජයට හෝ ඒවා හිතකර දේවල් නෙමෙයි. සමාජය තුළ ඇත්තටම කතිකාවතක් ගොඩනංවන්න ඕනේ. වර්තමාන සමාජයේ මම හිතන්නේ මේ මත්ද්‍රව්‍ය පිළිබඳව හොඳ කතිකාවතක් ගොඩනංවමින් යනවා. ඒක මම දකින්නේ ඇත්තටම සමාජයට බොහොම යහපතක් විදිහට. සමාජයට යහපතක්. මොකද හේතුව අපේ මේ දරුවන්ට උගන්වන්න ඕනේ මේක අපිට ඇත්තටම ගැලපෙන්නේ නැහැ කියලා. එතන වැදගත් වෙනදී සෞඛ්‍යයට මානසික මට්ටමට ගැලපෙන්නේ. ඔව් දැන් මත් මේ මධ්‍යසාර වගේම දුම්වැටි. දුම්වැටිේ තව පොඩි අපිට සැලකිය යුතු දෙයක් තියෙනවා. පාසල් තුල ක්‍රියාත්මක වෙන සමහර මත්ද්‍රව්‍ය පිළිබඳව ප්‍රාථමික අවස්ථාව පාසල් තුල ක්‍රියාත්මක වෙනවා. සමහර කුඩු වර්ග පාවිච්චි කරනවා. ඒ දරුවෝ ඒවා තොලට යටින් තියාගෙන බමින් ඒවා කරමින් පන්තිවල හැසිරෙන ස්වභාවයක් අපිට නිතර වාර්තා වෙන තත්ත්වයන් තියෙනවා. ඉතින් මේවා පිළිබඳව අනිවාර්යයෙන්ම අපි සමාජය තුළ වගේ කී උත්තම විදිහට සැලකිලිමත් වෙන්න ඕන කියන එක මේ අවස්ථාවේදී මම ඇත්තටම සිහිපත් කරන නැවත වතාවක්. අනේ ඒ වගේ තත්ත්වයන් තුළදී දරුවන් එක හේතුවක් පුරුද්ද නිසා එකටපත් වෙනවා. සමාජයේ පුරුදු නිසා තමයි දරුවෝපත් වෙන්නේ. දරුවන්ව ක්‍රමතකාරී තත්ත්වයටත්පත් වෙන්නේ නැතුව නෙමෙයිපත් වෙනවා. නමුත් අධ්‍යාපන කටයුතු වල හොඳින් නිරත වෙන දරුවන් හා මහන්සි වෙන දරුවන් මෙවැනි චර්යා පුරුදු වලටපත් නොවන අතර අපි දැකලා තියෙන අධ්‍යාපන කටයුතු වලින් පහළ මට්ටමින් ඉන්න දරුවන් තමයි ගොඩක් වෙලාවට මේ පුරුදු වලට බැහැ වෙන්නේ. ඔව් දැන් ඇත්තටම මේවා තුලින් ක්‍රමතේ යම් පාලනයක් සිදු වෙනවා. මත්ද්‍රව්‍ය දුම්වැටි තුලින්. ඔව් කොහෙත්ම නැහෙනේ. සිද්ධ වෙන එකම දේ තමයි ක්‍රමතේ තව උග්‍ර වෙනවා. මේක තමයි වැදගත් වෙන දේ. ක්‍රමතකාරී තත්ත්වයක් පාලනය කරන්න මේ කිසිම දෙයකට බැහැ. ක්‍රමතකාරී තත්ත්වය කියන්නේ අභ්‍යන්තරික ශාරීරිය තුල මේ වෙනකොට සිදුවෙන ලොකු රසායනික වෙනස්කමක්. මොළය තුල ස්නායු පද්ධතිය තුල සිදුවෙන රසායනික වෙනස්කමක්. මේක පාලනය කරන්න මේ ද්‍රව්‍ය වලට කොහොමත්ම බැහැ. ඒක පාලනය කරන ක්‍රමවේද සම්පූර්ණ වෙනස්. එතරම් මේ වැදගත් වෙන දේ. ඉතින් ඇත්තටම මේ දේවල් වලට අපි බැහි වෙනකොට අවබෝධය තුලින්වත් මේක නවත්ත ගන්න පුළුවන්කම තියෙනවා නම් ක්ලමතේට අවශ්‍ය කරන නැත්නම් මේ මානසික පීඩනයට අවශ්‍ය කරන වළක්වා ගැනීම වලට පළවෙනි පියවර ගොඩක් දුරට සාර්ථක වෙනවා. ඇත්තටම හොඳයි වෛද්‍යතුමනි, දැන් තවත් මොනවද මේ ක්ලමතේ අඩු කර ගන්න නැත්නම් ක්ලමතේ පාලනය කර ගන්න අප කළ යුතු වන්නේ? ඔව් දැන් එකක් තමයි අපි ආහාර පාන පිළිබඳ කතා කරා. විශේෂයෙන් අපි මං හිතන්නේ ආහාර පට්ට ගැන කතා කරන අතරතුර ජලපානය ගැන මම කීපතාවක් මතක් කරා. විශේෂයෙන් ජලය ගොඩක් ගන්න ප්‍රමාණයක් අනිවාර්යයෙන්ම වැඩි කළ යුතු වෙනවා. විශේෂයෙන් දරුවන්ට ජල භාවිතා කරන ප්‍රමාණය ගොඩක් වැඩි කළ යුතු වෙනවා කියන එක නැවත වතාවක් අවධාරණය කරනවා. ඔව් දැන් සමාවෙන්න, දැන් ජල භාවිතය නැත්නම් ජලය පානය කිරීම වගේම ටිකක් තදයට ක්‍රමතයට ලක් වෙච්ච කෙනෙක් මේ ස්නානය කිරීමත් කරන්න නැහැ නේ හුඟක් විට නේද? මේ ඒ විදිහේ තත්ත්වයන් අපි දැකලා තියෙනවා. ඔව් දැන් මෙහෙම දැන් ඒ
දැඩි මානසික ආතතියකට පීඩාවකට ලක් වෙන පුද්ගලයන් සමහර වෙලාවට මානසික අවපීඩනයට ලක් වෙන්න පුළුවන්. ඒ අවපීඩනේ ලක් වුණාම ඒගොල්ලන්ගේ සිරිත තමයි පිරිසිදුකම නැම මේ වගේ දේවල් වලින් සම්පූර්ණ ඈත් වෙනවා. අර ඔබ මතක් කළා වගේ නැම ඇත්තටම ප්‍රතික්ෂේප කරනවා. ඔව්. එහෙම ඉන්නේ නැහැ ඒගොල්ලෝ දැනින් නැහැ ඒක. එහෙම තත්ත්වයක් තියෙනවා. මේක හරිද? ඔව් බොහෝ වෙලාවට හරි ඕක. ඒ කියන්නේ එහෙම ක්‍රමතේට ලක් වුණාම එහෙම ඉන්න එක හොඳයි. ඒක එහෙම නෙමෙයි. ඒක අදහස් කරේ දැන් ක්‍රමතේට ලක් වුණාම පුද්ගලෝ ඒ තත්ත්වයට වැටෙනවා. මොකද එයාට අර ඔක්කොම නිකන් එපා වෙලා වගේ නිකන් බොහොම අපහසුතාවෙන් ඉන්නේ එතකොට. අර මනස තුල ඇත්තටම සතුටක් හොඳ නැවුම් භාවයක් ඇති වෙන්න ඕනේ. පිරිසිදුකම මේ වගේ දේවල් ගැන හිතලා දැනිලා එහෙම ඉන්න. ඉතින් අර එහෙම එන්නේ නේ අර වගේ පීඩාකාරී ස්වභාවයක් නිරන්තරයෙන්ම අත්විඳිනකොට. අසුභවාදී බවනි දකින්නේ. මුළු චින්තනයේම අසුභවාදීනේ එතකොට. අර එතකොට අයගොල්ලෝ එන්නේ නැහැ අර වගේ සුභවාදී ලෝකයක හිතන්නේ. හොඳයි. දැන් වෙන මොනවද ක්‍රමත පාලනයට ඉවහල් වෙන්නේ? ඔව්. දැන් ක්‍රමත පාලනය පිළිබඳ අපි කතා කරන් යනකොට තව නූතන වෛද්‍ය විද්‍යාව හා මනෝවිද්‍යාව ආශ්‍රිතව මේ පරිශනවල තියෙන එක දෙයක් තමයි හොඳ වැදගත් දෙයක් විදිහට අපි සලකනවා මේ නිින්ද පිළිබඳ ප්‍රශ්නේ. නිින්ද හරි වැදගත්. දැන් ඇත්තටම තදබල විදියට ක්‍රමතේට ලක් වෙච්ච කෙනෙකුට නිින්ද යන්නේ නැහැ නැත්නම් නිින්ද යනවා හොරයි නේ. ඔව්. නිින්ද අඩුයි. නිින්ද අඩුයි. නිින්ද අඩුයි. නිින්ද අඩුකමම තමයි එයා මානසික පීඩාවකට ලක් වෙලා ඉන්නවාදයි කියන එක දැනගන්න තියෙන හොඳම සාධකය. හුඟක් වෙලාවට වෛද්‍ය ප්‍රතිකාරාත්මක හා උපදෙස් පතාන ගියපුවාම අපි ඒගල්ලන්ගේ විමසන එක දේ තමයි නිින්ද කොහොමද? නිින්ද නැහැ. නිින්ද හරි අඩුයි. එක්කෝ එයාට නිින්ද ආරම්භ කිරීමේ විශාල ගැටලු තියෙනවා. නින්ද ආරම්භ වෙන්නේ ඇඳේ පෙරලි පෙරලි ඉන්නවා ඔහේ හරි අපහසුවෙන් ඉන්නේ ඉඳලා නින්ද යනවා ඒකත් හොඳ නින්දක් නෙවෙයි ඒ නින්දේ අවස්ථා තියෙන හොඳ ගැඹුරු නින්දකට කෙනෙක්පත් වෙන්න ඕනේ ඒ ගැඹුරු නින්දටපත් වීම හරි වැදගත් වෙනවා එහෙම නොවි සමහර අය ආය පාන්දර හැරෙනවා සමහරට මානසික අවපීඩනේ ලක් වෙලා ඉන්න අය ඔය ක්ලමතේ මානසික පීඩාව උග්‍ර බවටපත් වෙලා මේ ඒ තත්ත්වයටපත් වුණාන් පස්සේ පාන්දර ඒගොල්ලෝ හැරෙනවා පාන්දරදි නින්ද යන්නේත් නෑ ඒගොල්ලන්ගේ දැඩි අපහෝතාවයක් පත් වෙනවා මේ නිින්ද පිළිබඳ ක්‍රියාවලිය නිසා. නිින්ද පුද්ගලයෙකුගේ ජීවිතයට අත්‍යවශ්‍ය දෙයක්. අත්‍යවශ්‍ය දෙයක්. නිින්ද ගොඩක් දේවල් ශරීරය තුළ ගොඩක් වෙනස් කිරීම කරනවා. ඉතින් එතකොට දැන් මේ නිින්ද අපිට වැදගත් වෙන්නේ ඇයි? නිින්ද වැදගත් වෙන්නේ හේතු ගොඩක් තියෙනවා. එකක් තමයි අපේ වෘත්තීය ක්ෂේත්‍රය තුළ. නිින්ද අපිට ක්ලමතය හදන එක එකකයක් වෙනවා. නිින්ද ක්ලමතය නවත්වනවා වගේම ක්ලමතේ වැඩි කරන තැනක් වෙලා තියෙනවා නිින්දත්. කියන්නේ සුවපහසු නිින්දක් නොලැබූ කෙනෙක් ක්‍රමතේට පත් වෙන්නේ තියෙන අවධානම වැඩි. වැඩි ගොඩක් වැඩි. ඒ වගේම දැන් මෙහෙම හිතන්න. දැන් අපේ වෘත්තීය ක්ෂේත්‍රවල තියෙනවානේ. දැන් අපි අපේ ලංකාවේ හෝ ලෝකේ ඕනම රටක දවල්ට විතරක් රාජකාරී කරන්නේ නැහෙනි. රැටත් රාජකාරී කරන්න ඕනේනි. ඕනම ආයතනයක් අපි දුවන් දැන් බලන්න ප්‍රවාහන ක්ෂේත්‍රය, රාජ්‍ය හා විදේශීය බැංකු සේවාවන්, වෛද්‍ය ක්ෂේත්‍රය, ඒතර ආරක්ෂක සේවාවන් එතන මේ හැම ඒකකයක්ම රාත්‍රී දවල් වගේ වැඩ කරන්න ඕනේ. කර්මාන්ත ක්ෂේත්‍රය. කර්මාන්ත ක්ෂේත්‍රය. දැන් සමහර මේ ආයතන නැත්නම් කර්මාන්ත ශාලා තියෙන පැය 24ම එක දිගට වැඩ කරන්න ඕනේ. ඉතින් පැය 24ම වැඩ කරේ නැත්නම් ඒ ආයතන සම්පූර්ණම ඒ වාහන කර ආයතන හෝ වේවා උපකරණ හෝ වේවා කඩා වැටෙන්න පුළුවන්. ඒවා නිරන්තරයෙන් වැඩ කරන ඒවා. එතන මේවා රාත්‍රියේ දින ක්‍රියාත්මක වෙන්නේ. ඔව්. එතන රාත්‍රියේදී ක්‍රියාත්මක කරවන්නේත් ඒවට සහභාගී වෙන්නේ මිනිස්යෝමනේ. ඒ මිනිස්යරත් නිින්දක් අවශ්‍යයි. එතකොට අපිට ගැටලුවක් මතුවෙනවා. දැන් සෞඛ්‍යමය පදනම තුල තමයි ඒගොල්ලන් ඒ සේවා මුරවලට යන්නේ. ඔව්. සේවා මුර ක්‍රමයක් උතර හදලා තියෙනවා. ඒ සෞඛ්‍ය ආරක්ෂිත විදිහට සේවා මුර ක්‍රමයක් හදලා තියෙනවා. මේ සේවා මුර ක්‍රමය සමහර ආයතනවල උල්ලංඝනය වෙනවා. අන්න ඒක මහා බරපතල ප්‍රශ්නයක්. සෞඛ්‍ය ගැන හිතන්නේ තමන්ගේ සේවකයාගේ සමහරට සේවා මුර දෙකක් විතර රාත්‍රී සේවා මුර දෙකක් යනවා මම අත්දැකීම් ලැබපු එක මහත්මයෙක් හිටියා ඒ මහත්තයා කියන්නේ එයාට රාත්‍රී 3ක් එක දිගට සේවය කරන්න ඕනේ රාත්‍රී 3ක් රාත්‍රී 3ක් එක දිගට සේවය කරලා ඉවරලා තමයි මේ අවුරුදු 5ක් එක දිගට වැඩ කරලා තියෙනවා හොඳයි වෛද්‍යමින් දැන් මං හිතන්නේ තව ඔය පිළිබඳව නම් අපිට ගොඩක් කතා කරන්න තියෙනවා නමුත් අපිට කාලය හරස් වෙනවා අප ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අදත් මේ වැඩසටහනට සහභාගී වීම සම්බන්ධයෙන් නාරම්මල මින්වැද මැදිය මනෝ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මානසික සෞඛ්‍ය පිළිබඳ දේශීය වෛද්‍ය MCS මාර්සිංහ මහත්මයි අදත් මේ වැඩසටහනට සහභාගී වූයේ වෛද්‍යතුමාගේ දුරකථන අංක 077
හයසිය පනස් පහයි හතලිස් එකයි විස්ස සහ බිඳුවයි තුනයි හතයි විසි දෙකයි හතලිස් අටයි හත්සිය අසු අට බිඳුවයි හැත්තෑ හතයි හයසිය පනස් පහයි හතලිස් එකයි විස්ස බිඳුවයි තුනයි හතයි විසි දෙකයි හතලිස් අටයි හත්සිය අසු අට යළි හමු වෙනවා අපි ලබන සතියේ වෛද්‍යතුමනි ආයිබුවන්.